විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ රටේ ඇති වෙලා උද්ගත වෙලා තියෙන තත්ත්වයත් එක්ක සමස්ත රටේම සමස්ත ජනතාවගේම එකම ප්‍රාර්ථනය අපි කියන්නේ මහින්ද රාජපක්ෂද රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාලද කියන එක. හැබැයි රනිල් වික්‍රමසිංහ ගොයියා ප්‍රධාන අගමැතිවරයා ප්‍රධාන ආණ්ඩුව විසින් මේ රටේ ජනතාවට ලබා දුණු මහා පීඩනය මිරිකීම නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විවස්ථානුකූලව විවස්ථානුකූලව කවුරු මොනවා කිව්වත් විවස්ථානුකූලව මේ වෙන විට අග්‍රාමාත්‍ය ධූරයේ මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මෙතුමාට බාර දීලා ඉවරයි. ඒ නිසා අද බල්ලකඩුව බදුල්ල දිස්ත්‍රික්කයේ වෙනසක් කරපු බදුල්ලේ හරින් කිව්ව වෙනසක් කරේ බදුල්ලෙන් කියලා තිස්සුගුට්ටිය ආරච්චිලා කියනවා. ඒ වෙනස නැවත ඇති කරන්න අපි බදුල්ලෙන්. ඒ නිසා අද ආරම්භ කරේ අපි බල්ලකඩුවෙන් පමණයි. මේක අපි හිතන්නේ දෙනකොට පස්සරට ලුණුගඩ බදුල්ලට බණ්ඩාරවලට වැලිමලට යනවා. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බහැදිලිව මතක් කරනවා. මේ රටේ නැවත වෙනස අපි බදුල්ලෙන් ඇති කරනවා. කරුණාකර රනිල් වික්‍රමසිංහ මහත්තයෝ පවු නොදී ඊයේ 50000ක් ගේනවායි කිව්ව කොළඹට 10000 යමුතුමාට ගේන්න පුළුවන්කම ලැබුණේ. විලිලැජ්ජයි ඒ 10000ෙන් 9500ක්ම ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයව ගෙදර යවලා සජිත් ප්‍රේමදාස මහත්තයට නායකත්වය ලබා දෙන්න එක. දැන් ඌව පළාත්සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු බෞතරය කපිත් එක කතා කරා රනිල් වික්‍රමසිංහ මහත්තයව එළවල මේ වැඩපිළිවෙල තුල සජිත් ප්‍රේමදාස මහත්තයා පක්ෂ නායකත්වයට ගෙන වැඩපිළිවෙලක් විතරයි එතුමන්ල යන්නේ. ඉතින් ඒ නිසා අපි ඉතා පෑදීලිව මතක් කරනවා ජනතාව මේ බොහොම සුළුෙන් පාර්ට බැස්සේ බදුල්ලෙන් මේ කාර්යය ආරම්භ කරේ හෙට අනිද්ද වෙනකොට සමස්ත රටේම ජනතාව පාර්ට බැලලා රට අල්ලල ඉවරයි අගමැතිකම අල්ලල ඉවරයි ඉතුරු වෙලා තියෙන්නේ ඔබට අරලීගහ මන්දිරයේ පමණයි. ඒ අරලීගහ මන්දිරියත් වට කරලා රනිල් මහත්තයව එළියට ඇදලා දාන්න කලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා අරලීගහ මන්දිරියත් බාර දීලා රට මහින්ද රාජපක්ෂ මහත්තයට බාර දෙන්නේ කියන බොහොම පෑදීලි වගකීමෙන් ඔබට උන්වහන්සේලාට මතක් කරනවා. අපි හැම කෙනෙක්ම දන්නවා මුළු රටම බලාපොරොත්තු වෙලා ඉන්නේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා මේ රට බේරගනී කියන බලාපොරොත්තුව තියෙන්නේ. මොකද මේ රට විනාශ කළ අවසානයි රටේ විදේශිකයන්ගේ කුමන්ත්‍රණ වලට අහුවෙලා නොයෙකුත් නොයෙකුත් රටට ආදරය නොකරන පිරිස විනාශයෙන් විනාශයට පත් කළා තියෙනවා. රටට ආදරය නොකරන පිරිස තමයි ඔය එකතු වෙලා ඉන්නේ. රටට ආදරය කරන කවදා කවුරු හරි ඉන්නවනම් දරුවන්ට ආදරය කරන රටට රටේ ඉන්න දරුවන්ට අනාගතයක් තියෙනවා කියලා හිතන කවුරු හරි ඉන්නවනම් ඔය පැත්තක ඔය විදිහට කෑ ගහන්නේ කවුරුත් නැහැ. එහෙනම් වෙන්න ඕනේ එකම දේ තමයි මේ රට බේරගත් අවස්ථාවක් නැවත වතාවක් යුද්ධයෙන් 2009 මැයි 18 වෙනිදා බේරගත්තා වගේ නැවත වතාවක් අපි මේ බේරගත් ඊයේ පෙරේදා රට මේ බේරගත්ත බේරගැනිල්ල මුළු රෝකෙම කතා කරනවා. මොකද හේතුව මේ ප්‍රශ්නයත් එක්ක මේ ප්‍රශ්නය ඒකලොන් දන්නවා මේ රට විතර වෙලා තියෙන අපරාධය තනි පාලනයක් ගෙනිච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාට දැන් තියෙන්නේ දැන් අපේ බලය අරගෙන ඉවරයි බලය මේ රටම ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය කටයුතු සියල්ලම සම්පාදනය වෙනවා මේ වෙනකොට. ඒක නිසා එතුමාට තියෙන්නේ දැන් මහත්යෙක් වගේ ගෙදර යන එක. ඇත්තටම මහත්යෙක් වගේ ගෙදර යන එක තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා 9 වෙනිදා උදේ පාන්දර වෙනකොට එතුමා ඡන්ද ඡන්දේ ප්‍රතිඵල ලබා දෙන්නත් ඉස්සලා එතුමා ගෙදර එතනින් ඉවත් වෙලා ගියා. මොකද පරාජය බාරගෙන. හැබැයි මහින්ද මේක මෛත්‍රීපාල ජනාධිපතිතුමා තමයි ආරාධනා කරේ මේ විදිහට කරු. මොකද ඒක කරන්න බැරි කම නිසා මේ රජය කරගන්න යන්න බැරි වෙලා අන්තාසන්න තත්ත්වයකට පත් වෙලා හිටියේ. ඒක නිසා තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරන්න පුළුවන් කම නිසා තමයි මේ ගෙන්නලා කිව්වේ මේක අපි ආණ්ඩුව කරමු මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක කරන්න බෑ කියලා. ඒක නිසා කරුණාකරලා අපි ඉල්ලා සිටිනේ මේ වෙලාවේ ඔබ දන්න ඔබට බෑ කියලා. ඒක මුළු රටම දන්නවා මුළු ලෝකෙම දන්නවා ඔබට බෑ කියලා. ඒක නිසා දෙයනේ කියලා මේ අරලීගහ මන්දිරෙන් දෙයනේ කියලා එළියට යන්න. එතකොට අපිට ප්‍රශ්නයක් නැහැ. එතන තීපියත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඒක නිල නිවස. එතන ප්‍රශ්නයක් නැහැ. දැන් අපි දැන් වැඩ කටයුතු සියල්ලම කරගෙන යනවා. අපි නමුත් කියන්නේ ඔබ මහත්තයෙක් වගේ කරුණාකරලා මෙතනින් බහැලා යන්න එළියට. බහැලා ගිහිල්ලා ඔබ විපක්ෂයේ ඉඳගන්න ඔබට පුරුදු එතන ඒක රකගන්න උත්සාහ කරත් හොඳයි මං හිතන විදිහට. විපක්ෂයේ නායකකම රකගත්තොත් හොඳයි. දැන් ඒගොල්ලගේ අවශ්‍යතාවයේ තියෙන මේ විපක්ෂ නායකකම වෙන කෙනෙකුට දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළවණ එක තමයි එක්සත් ජාතික පක්ෂයේ මූලික දේ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට උත්තර ඉඩ දෙන්න කියලා අපිත් ඉල්ලා සිටිනවා. මොකද රටේ අනාගතය තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අගමැතිතුමන් ළඟ. ඒක නිසා මේ අවස්ථාවේදී අපි කියන අරලගා මන්දිරෙන් බහැලා ගෙදර යන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. රණවිරුවෙක් විදියට මම ඉල්ලා මම මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට බල කළා කියලා සිටිනවා. රටේ ජනතාව එකතු වෙලා තොවිලයක් කළා තමුන්නාන්සේ කඩෙන් ඇදලා එළියට දාන්න කලින් මහත්තයෙක් වගේ නම්බු පිටින් එළියට බහින්න කියන මේ පණිවිඩය අපි මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහට ලබා